සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තරුණ තරුණියන්ට අග්‍රදුගුරු හිමිපාණන්ගෙන් පණිවුඩයක්. ජනතාව කුපිත කරන වෛරය වපුරන ප්‍රකෝපකාරී දේ ප්‍රචාරය කිරීමෙන් අපේ ආධ්‍යාත්මිකත්වය පාවා දෙන ආකාරයෙන් කටයුතු නොකරන විදියට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා අපේ තරුණ තරුණියන්ගේ. ප්‍රහාර ගැන සොයන ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනතාව හමුවට. ඒ කොමිෂන් වාර්තාව අපිට ලැබුණු වහාම අපි ජනතාවට විවෘත කරනවා. දෙස් විදෙස් සහයෝගින් ත්‍රස්තවාදය මැඩලමු අගමැති පවසයි. අන්තවාදය පෝෂණය කළ අයගෙන රාජිතගේ හෙළිතරව්ව. තවුෆීක් ජමාත් සංවිධානය සහ බොදුබල සේනා වැනි සංවිධාන සහත් අනිකුත් සංවිධාන මේ සංවිධානවලට සම්පූර්ණ සහය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. තවුෆීක් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් දෙවලා තියෙනවා. සමාජ මාධ්‍ය බාධාව ඉවතට. වගකීමෙන් භාවිත කරන්නේ උපදෙස්. හුනි දරුණු වෙයි. ආලගුන් නිවේදන ගැන අවධානයෙන් සිටින්නේ උපදෙස්. අසත්‍ය මෙන්ම වෛරී ප්‍රකාශ පතුරුවමින් අධ්‍යාත්මය පාවා නොදෙන්නයි අගරදගුරු අතිතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ජනතාව කුපිත කරන වෛරය වපුරන ප්‍රකෝපකාරී දේ ප්‍රචාරය කිරීමෙන් අපේ ආධ්‍යාත්මිකත්වය පාවා දෙන ආකාරයෙන් කටයුතු නොකරන විදියට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා අපේ තරුණ තරුණියන්ගේ. අනවශ්‍ය රෝදයේ වෛරය වර්ධනය කරන වැඩ කටයුතු කරන්න එපයි කියලා මම විශේෂයෙන්ම අපේ තරුණ පිරිසකෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ එවැනි දෙයක් කිරීම නෙමෙයි මේ රට වෙනුවෙන් රටට ආදරය කරන අය කළ යුත්තේ. රටට ආදරය කරන අය කළ යුත්තේ උදාවෙච්ච ගින්න නිවන්න සහයෝගය දැක්වීම. ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කිරීමට වහාම ක්‍රියා කළ යුතු බවද අගරදගුරු හිමිපාණන් කියා සිටියා. ත්‍රස්ත විරෝධී පනත අලුතෙන් ගේන පනතට වඩා දැන් තියෙන පනත ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ අලුත් පනත ගේන එක ගැන දැන්ටමත් විවිධ මතභේද මතුවේගෙන යනවා. ඒ තියෙන පනතේ මොනවාරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට ඉක්මනට සංශෝධන ගෙනල්ලා පාර්ලිමේන්තුව රැස් වෙලා මේ පනත සංශෝධනයෙන් යුතුව මේ වැඩපිළිවෙල දියත් කරන්න කියලා ප්‍රකාශ කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා නම්ශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අගරදගුරු හිමිපාණන් පෙන්වා දුන්නා. මුස්ලිම් සහෝදරයන්ට ඔබට බය වෙන්නට හේතුවක් නැහැ. ඔබ කිසි කෙනෙකුට අපි හිරිහැරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබත් ඔබගේ පැත්තෙන් නම්යශීලී වෙලා ඔබගේ නායකයෝ දුන්න ආදර්ශය දැන් ඉස්ලාම් ගුරුවරු ඒ කියාපු ආරාධනය ඒ නිකාබ් එක පැළඳගෙන යන්න එපයි කියලා දුන්නු ආරාධනය ඒකත් ඒ වගේ නම්යශීලී ප්‍රතිපත්තියක් වැඩක්. ඒ වගේ නම්යශීලී වෙන්න ඕනේ තව තවත්. ඒගොල්ලන්ගේ මොස්ක්ස් වල කඩු කිනිසි තියෙනවා නම් ඒව එළියට විසි කරලා දාන්න. ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. හැමෝම නම්යශීලී වුණොත් මේ රට සාමයෙන් පුරවන්න අපිට පුළුවන් වෙනවා. මෙම අවස්ථාවට එක් වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝපිත ස්වාමින් වහන්සේ එකිනෙකා දෙස සැකයෙන් යුතුව බලන පරිසරය වෙනස් කළ යුතු බව ප්‍රකාශ කළා. අපි හැම දෙනාම දෑසට කඳුළු වැගිරෙමින් වගුරුවමින් අපේ බෞද්ධ ජනතාව මේ වෙලාවේ කතෝලික නායකත්වයත් එක්ක ඉන්නවා. තමන්ගේ දේවස්ථානයේ දෙවියන්ට වැඩ ඉන්න තනක් හැටියට පිරිහිදුව තබා ගන්න යක්ෂයා එළවන්න මේ ත්‍රස්තවාදය විනාශ කරන්න පළමුවෙනි පියවර ගන්න ඕන මුස්ලිම් ජනතාවයි සැකයෙන් තොරව අපට කාට ජීවත් වෙන්න පරිසරයේ කරුණාකරලා ඔබතුමාලා හදන්න. ඒ නිසා අපි හැම දෙනාටම එකතු වෙන්න පුළුවන් ආගම තමයි මනුෂ්‍යත්වය. ධර්මය කියන්නේ මනුෂ්‍යත්වය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර ගුණය ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් කියලා වෙනසක් නැහැ. අපි හැම දෙනා තුලම සංවර්ධනයේ විය යුතු කරුණු හතර. ත්‍රස්ත ප්‍රහාරයත් සමග සමාජ මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව අද ඉවත් කළා. ඒ මෙම බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දුන් උපදෙස්වලට අනුවයි. ඒ අනුව මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙස රජය ජනතාවකින් ඉල්ලා සිටිනවා.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ හෝ ජනතාව උසිගන්වන හෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසයි තවදුරටත් ජනතාවකින් ඉල්ලා සිටින්නේ. එවැනි අය පිළිබඳ ආරක්ෂක අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර හදිසි නීති යටතේ ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන බවද අවධාරණය කරනවා. ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමග එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ නව ආරක්ෂක ලේකම්වරයා වැඩබහර ගැනීමේ අවස්ථාවට එක් වෙමින්. නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී වැඩබහර ගැනීමේ අවස්ථාවට ජනාධිපතිතුමාද සහභාගී වුණා. එහිදී ආරක්ෂකංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවකදී ජනාධිපතිතුමා පැවසුවේ ඉහළම අධිකරණ බලයක් ඇතිව පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සති දෙකක කාලයකින් බහර දීමට නියමිත බවයි. එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව සඳහන් කළා. ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපතිතුමා අවධාරණය කළේ එම ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි. විශේෂයෙන්ම මේ සිදුවීම සිදුවෙලා පැය දෙකක් ඇතුළත වගේ සිංගප්පූරුවේ ඉඳලම තමයි මම මේ සඳහා අධිකරණ බලයේ තියෙන ජනාධිපති කොමිසමක් පත් කරන්න තීරණය කළේ. මෙහි තිබෙන බරපතල තත්ත්වයේ අනුව වගකීම් පැහැරහැරියේ කවුද, මේ සිදුවීම් වල විශේෂයෙන් අතීතයේ කුමක්ද, මේ ඇතිවෙච්ච සිදුවීම් වල ඒ පසුබිම කුමක්ද කියන කරුණු සති දෙකක් ඇතුළත වාර්තා කිරීම සඳහා මම දන්න විදිහට මේ රටේ ආනුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙවැනි සිදුවීමකදී මීට වඩා බලයේ තියෙන කොමිෂමක් පත් කිරීමේ කොහෙත්ම ඉඩක් නැහැ. ඒ කොමිෂන් වාර්තාව අපිට ලැබුණු වහාම අපි ජනතාවට විවෘත කරනවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු සමග අපේ ආරක්ෂක කටයුතු අපිට ශක්තිමත් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේක අධිකරණ බලයේ තියෙන ජනාධිපති කොමිෂන් සභාවක්. අපි ත්‍රිවිධ හමුදා සහ ජාතික ආරක්ෂක මණ්ඩලය සාකච්ඡා කළා. ඔපරේෂන් සෙන්ටර් එකක් අලුතෙන් අපි හැදුවා, මේ වන විට ක්‍රියාත්මක කරලා තිබෙනවා. නව ආරක්ෂක ලේකම්වරයාද මෙහිදී අදහස් පළ කළා. LTT ත්‍රස්තවාදයේ මුහුණ දුන්නේ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමටයි. නමුත් මෙම ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඊට වඩා වෙනස් වූවක් යන්නයි මාගේ හැඟීම. නමුත් අපට මර්ධනය කළ හැකි අපි සියලු දෙනා එක්ව අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අධිකරු ජනාධිපතිතුමා වෙත සහයෝගය ලබා යුතු බව මම මේ අවස්ථාවේ විශ්වාස කරනවා. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මා කැපවෙන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට කැමතියි. වත්පන් තත්ත්වය හමුවේ බොරදියේ මාළුබාන ව්‍යාජ දේශප්‍රේමීන් මෙන්ම ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාස්කු ඉරිදා මේ ප්‍රහාරයේ සිදු සැනින් අප මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් ඉඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්ත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමයි. මේ වන විට ප්‍රහාරයට ඍජුම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කර ගන්නට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. ඉදිරි ප්‍රහාරයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන පුපුරණ ද්‍රව්‍ය හා වෙනත් උපකරණ රාශියකුත් සොයා ගැනීමට හැකි වුණා. තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේදී ප්‍රසිද්ධිය හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කාලයක් තුළ මේ සියල්ල කළ හැකි වූයේ අපේ බුද්ධි අංශය සහ ආරක්ෂ හමුදා දැක්වු නිපුණත්වය නිසයි. මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එක් හැටියට මේ ජිහාද් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියලු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. බොරදියේ මාළුබාමින් මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල දෙන ව්‍යාජ දේශප්‍රේමීන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳවත් අපි අවධානයෙන් යොමුව සිටී. වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම සඳහාද සැලැස්මක් ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි, වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නයි ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන්ම කියනවා. පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබි ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ഘോഷාවක් කළෙත් ඒ සැලැස්ම අනුවයි. මුස්ලිම් ආගමික නායකයින් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟ වුණා.
නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව පැවිදි නායකින් උත් රැවටුණා. එයින් පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ විපාකය. වෙසක් දිනේ වටිනාකම නොදන්නා වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතන්නට අමාරුයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය අද රාත්‍රී 9:30 මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අන්තවාදී සංවිධාන බිහිකරමින් ඒවා පෝෂණය කළේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් බව හෙළිදරව් වී තිබෙන බව අමාත්‍ය රාජිත සෙනරත්න මහතා පවසනවා. අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට දැන් වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන්ම බුද්ධ්‍යංශ වාර්තා තව්හීක් ජමාල් ජමාත් සංවිධානයත් මේවැයි තිබුණ දේශපාලන සම්බන්ධීකරණ ගැන. දැන් මේ පිළිබඳව පෞද්ගලික දවස්වලම රාජපක්ෂවරු විශාල වශයෙන් පහර ගැහුවේ මේ රජයට. නමුත් ඒ සමගම දැන් මේවා කවුද මේ සංවිධාන බිහි කරේ? ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද? ගැසට් කරේ කවුද? මේ ඔක්කොම කරපු කට්ටිය අද ඇවිල්ලා සුදුන වගේ කතා කරන්න හද. මේවා ඔක්කොම හදපු කට්ටිය ඒ කට්ටිය. ඇමරිකාවේ හැදුවේ ISIS සංවිධානය ඉරාකයට එරෙහිව. ඒ වගේ දෙයක් තමයි අද වෙලා තිබෙන්නේ. දැන් මේ බලන්න අපිට ලැබුණ වාර්තානුව the intelligence authorities have now established that during the Rajapaksa regime a secret account of the defense ministry had funded Tawhid Jamaat, Budubala Sena and other Muslim and Buddhist extremist groups. Tawfiq Jamaat සංවිධානය සහ බුදුබල සේනාවැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන මේ සංවිධානවලට සම්පූර්ණ සහාය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන්ට අලුත්ම ආරංචිය අපිට ඇවිල්ලා තියෙනවා මඩකලපුව ඝාතනය. පොලිස් කොස්තාපරුන් දෙන්නෙක් අර මාර්ග බාධකයේදී කැටි වලින් කපලා බෙල්ල කපලා මරපු එක. ඒකේ ඒ දෙන්නට සම්පූර්ණ ඒ පරිසරය හදලා දීලා ඒකේ ইনফরমේෂන් දීලා ඒකේ බුද්ධිමේව කළා ඒ තැන්වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කරන්න ගල තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක් මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන්ට ඉදරව් එකගෙන එනවා. බුද්ධ්‍යංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවල තියෙනවා. තව්හීක් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවල තියෙනවා. එතකොට මේකේ ඒ අබ්දුල් රසික් කියන එක්කෙනා එයා තමයි ලේකම්වරයා විදිහට මේ සංවිධානයේ හිටියේ. මේ සංවිධානයේ හිටපු මේ ලේකම්වරයා මේ හමුදා බුද්ධ්‍යංශ සමාජිකයෙකු කියලා ඌට වැටුප් ගෙවල තිබෙනවා. එතකොට ඒ වගේම හිටපු මේජර් ජෙනරල්වරයෙක් තමයි මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා තිබෙන්නේ. එහෙනම් මේක පිටිපස්සේ ඉන්න දෑත කවුද? තව්ෆික් ජමාල් එකේ අදත් ඒක අපිට තවදුරටත් දැන් වබගිවහක් කරගෙන යනවා. තව මාසයක් යනට පෙර තමුන්නාන්සලාට මේ පිළිබඳව සියලුම තොරතුරු තමුන්නාන්සලාට අපිට පුළුවන් වෙයි එළිදරව් කරන්න. එතකොට නියම දේශප්‍රේමීන් කවුද? ඔය කියන වීරයෝ කවුද කියලා අපිට එළිදරව් කරගත හැකියි. අන්තවාදී කණ්ඩායම් සමග ඉතා සමීපව කටයුතු කළ පිරිසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී හෙළිදරව් කළා. නෙවෙයි මේ තියෙන්නේ මේ තව්හීක් ජමාත් සංවිධානයේ මේ ප්‍රධානින් එදා හිටපු ජනාධිපතිවරයාත් එක්ක හම්බ වෙන පින්තූරේ. මෙතන තිබෙන්නේ. එතකොට උඩ තට්ටුවේ තියෙන්නේ අපේ වීරෝදාර දේශප්‍රේමියා ගම්මන්පිල ඒ කට්ටියත් එක්ක ඉන්නවා. මේ වගේම ඡායාරූප තියෙනවා විමල් වීරවංශත් එක්කත් හම්බුණා කට්ටිය. එතකොට ඔය ඉන්න අන්තජාතිවාදී ස්තරය තමයි මේගොල්ලොත් එක්ක ඉන්නේ. ගම්මන්පිලලා වීරවංශලා ගෝඨාභයලා මේ කියන කට්ටිය තමයි මේකේ මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ කාත් එකද මේ ගිවිසුම් අස්සම් කරන්නේ? ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා හිටපු හිස්බුල්ලායි තල සලාහ පෙරුමයි හදනවා. මොකද මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට අස්සම් ගැහුවා. අද කතා කරනවා මේ විශ්වවිද්‍යාලය වහාම මේව කරන්නට උනේ මේක කරන්න දෙන්න එපා කියලා. නමුත් අස්සම් කරේ කවුද? අස්සම් කරේ ඒගොල්ලෝ. ශරියා නීතිය මේ රටේ ගැසට් කරා තමුන්නාසර දන්නවා 2013 දී. එතකොට ශරියා නීතිය ගැසට් කරනවායි කියන්නේ මුස්ලිම් තනිකර නීතිය. ඒ නිසා අපිට යුතුයකමක් තිබෙනවා. දැන් මේ වැනි වෙලාවක දැන් මේකේ බලන්න මේ ලංකාදීප පත්තරේ තියෙන අවුරුද්දෙන් පසු දේශපාලන පෙරලියක්. දේශපාලන පරිවර්තනයක් නෙවෙයි මේ පත්තරේම තියුණා 15 වෙනිදාට පස්සේ විශාල වෙනසක් ඇති වෙනවා කියලා. මේකේ තියෙනවා තමුන්නාසර දකින්න ඇති ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම්ම එයාගේ ෆේස්බුක් එකේ දැම්මා 15 වෙනිදාට පසු විශාල පෙරලියක් ලංකාවේ සිදු වෙනවා බලා හිටින්න කියලා. ඒ දැම්මට පස්සේ ඒ පෝස්ට් එක තියා ෆේස්බුක් account එකත් අයින් කරගෙන තියෙන්නේ. මම ජනාධිපතිතුමාට පෙන්නුව අනිත් එක. ඒ තමයි මේ
මේ බලන්න මේකේ ඉන්නේ මේ ජනාධිපතිතුමාත් එක්කම ඉන්න. එතුමායි ඔය මං කියන පුද්ගලයා බහාරත තෙන්නකෝන් කියන මීඩියා ඩිරෙක්ටර් කොහෙද? එයයි එයාගේ නෝනායි ජනාධිපතිතුමායි දුවණියයි. දැන් මේ පුද්ගලයාගේ එකේ තියෙනවා ඒක බොහෝ විට හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ 16 වෙනිදා දානව පෝස්ට් එක. 21 වෙනිදා මේ හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාව සිදු වුණා. 22 වෙනිදා මෙයා මේ පෝස්ට් එක වහම අයින් කරගන්නවා. මං ජනාධිපතිතුමාට කිව්වා මේ ඔක්කොම පරීක්ෂා කරලා බලන්න. මේ මොනවද මේ කතා? මට ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්ම කිව්වා මෙයා බොහොම සම්බන්ධයි ආරක්ෂක ලේකම්තුමාත් එක්ක හිටපු එහෙම තිරපණ ඇඬුත් එක්ක. ඒතකොට මේගොල්ලෝ දන්නවා එහෙමනම් මේ ඉදිරියේදී යමක් වෙනවා. මොකද අර ලැබුණ NIB වාර්තා. ඒතකොට ඒවා රටට ඉදිරිපත් කරේ මේ විදිහට තමයි. හද කකියන මයිල් කෙලින් වෙන ඒවා තමයි වෙන්නේ. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් ත්‍රස්ත කණ්ඩායම් මර්ධනය කිරීමේ මෙහෙයුම් අති සාර්ථකව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. දිවයින පුරා ආරක්ෂාව තහවුරු කිරීමටද උපරිමයෙන් ක්‍රියා කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සියලුම ආගමික ස්ථානවලට ඒ අවශ්‍ය කරන උපරිම ආරක්ෂාවක් අවශ්‍යතාවයන් අනුව ලබා දීමටත් කටයුතු මේ වෙද්දිත් සිදු කරලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයත් මේ අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශන ඉතා සාර්ථකව සිදු වෙනවා. ඒ වගේම මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ සියලුම සම්බන්ධතා අනාවරණය කර ගැනීමටත් විමර්ශන නිලධාරීන්ට මේ වෙද්දි හැකි වෙලා තිබෙනවා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරීමට හැකි ආව ලැබිලා තිබෙනවා. අපිට පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් අපි සපයනවා. විශේෂයෙන්ම මේ පාසල් ලවට වාහන නතර කර තිබීමෙන් වළකින්න කියලා මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. තමන්ගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යන්න කියලා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලාත් ඉල්ලා සිටිනවා. අපි නිල වශයෙන් ලබා දෙන තොරතුරු මත පමණක් පදනම් වෙන්න, ඒ වගේම අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කිරීමෙනුත් වළකින්න කියලා අපි ඉල්ලා සිටිනවා. දිවයින පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයා ගැනුණා. මඩකලපුවේ සිට රැගෙන විත් ඇති මෙම ලොරිය සුංගාවිල ප්‍රදේශයේ නිවසක සංගවා තිබුණා. ලොරි රථයේ පුපුරන ද්‍රව්‍ය තිබේ දැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කළා. ලොරි රථයේ සංගවා තිබූ නිවසේ නිවෙස් හිමියා අත්තරංගුවට ගැනුණා. වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ හෝටලයක තිබී බෝම්බ හා පතරම් තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් හා යුද හමුදා බුද්ධ්‍යංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කනගරායන්කුලම් ප්‍රදේශයේ හෝටලයක වළදමා තිබියදී මේවා සොයාගැනුණේ. බෝම්බ තුනක් ඇතුළු අවි ආයුධ මෙහිදී සොයාගැනුණා. ගම්පොළ නගරයේ පාවහන් වෙළඳ සැලක සැඟවී සිටියදී අත්තරංගුවට ගත් තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතුව තිබියදී සොයාගත් වීඩියෝ පටවල මරාගෙන මැරෙන පුහුණුව ලබන අයුරු දැක්වෙනවා. එමෙන්ම තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ දේශන මෙන්ම ලිපිලේඛන රැසක්ද මේවාහි තිබී හමු වුණා. කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන එච්.එම්. අලි උසුමාන් මහතාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රාජා මොහුදීන් සුල්තාන් නැමැත්තා කඩු තුනක් සහ මන්නා පිහක් සමග අත්අඩංගුවට ගැනුණා. පසුව කළ පරීක්ෂණවලදී ඔහුගේ සහෝදරයා වන අලි උසුමාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් දෙදෙනාම තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බව පොලිසිය පවසනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් අක්කරේපත්තුව සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. තවුහිද් ජමාත් සංවිධානයේ අත්පත්‍රිකා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පොළොන්නරුව කදුරුවෙල නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිගණක හා ලිපිලේඛන රැසක්ද ඔවුන් ළඟ තිබී පොලිස් භාරයට ගත් අතර ඉන් එක් සැකකරුවෙකු තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස හඳුනාගත් බව පොලිසිය පවසනවා. කිලිනොච්චි, ඉයක්කච්චි හා ධර්මපුරම් ප්‍රදේශවලදී යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ ඡායාරූප ඇතුළත් ජංගම දුරකථන කිහිපයක්ද ඔවුන් ළඟ තිබී පොලිස් භාරයට ගැනුණා. වැල්ලවායේ මහවැලමුල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ.
ගිරිඋල්ල දැටවවත්ත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කඩු කිහිපයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගේ නිවෙස්වල ස්ථාන කිහිපයක මෙම කඩු සංගවා තිබියදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. යුද හමුදා නිලැඳුම් වලට සමාන ඇඳුම් කට්ටල 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා. කුරුණෑගල මල්ලව පිටිය අවට ගම්මාන කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිලැඳුම් තොගේ හමු වුණේ. නිලැඳුම් වලට අමතරව යුද හමුදා ඇඳුම් මැසීමට යොදා ගන්නා රෙදි රෝල් රැසක්ද, ගිනියවියක බඳ කොටසක් හා වායු රයිෆලයක් සහ කඩු කිනිසි ඇතුළු අවියායුධ රැසක් මෙහිදී අත්අඩංගුවට ගැනුණා. යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නන්වා තිබෙනවා. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මතයි එය ක්‍රියාවට නන්වා ඇත්තේ. අද දිනේ ප්‍රදේශ ගණනාවක විශේෂ සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරුණා. එම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා. කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බෝම්බ විපිරීමට සම්බන්ධ පුද්ගලයන් ප්‍රවාහනය කළ වෑන් රථයක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා. නාරම්මල ගොඩගම ජනපදයේ පන්සල අසල බෝම්බ ඇතුළු සැක කටයුතු භාණ්ඩ රැසක් හමු වී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් එය නිෂ්ක්‍රිය කෙරුණා. මැදවච්චිය තල්ගස්සව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවහිද් ජමා සංවිධානය මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජානක ප්‍රසන්න සමරසිංහ මහතා අවසර ලබා දුන්නා. අබ්දුල් ලතීෆ් මොහොමඩ් නැමැති මෙම සැකකරු මෙම සංවිධානයේ කාත්තන්කොණ්ඩි ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කර තිබෙනවා. ෆොනි සුලිකුණාටුව චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 අතර ඉහළ යා හැකියි. බිටින් විට හමන පැයට කිලෝමීටර 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළඟද බලාපොරොත්තු විය හැකි බැවින් කාලගුණ නිවේදනය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. කාලගුණ තොරතුරු ගෙන එන්නේ ප්‍රභාත් දිසානායක. ඔබ දන්නා ෆොනි සුලකුණාටුව මේ දිනවල ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරන බව, මේ නිසාම ශ්‍රී ලංකාවට වැඩි වර්ෂාපතනයක් මේ දිනවල ලැබෙමින් පවතිනවා. ත්‍රිකුණාමලයට කිලෝමීටර 650ක් පමණ ඊසාන දෙසට වන්නට මේ ෆොනි සුලකුණාටුව ස්ථානගත වෙලා තිබෙන බවට කාලුගුණ අංශ අද සවස් කාලයේදී තොරතුරු වාර්තා කරා. එවැගේම මේ සුලකුණාටුව උතුරු දෙසට ගමන් කරමින් තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ නිසා ශ්‍රී ලංකාවට යන් ආපදා තත්ත්වයක් මතුවේද? මේ පිළිබඳව අපි වැඩිදුර විමසීමක් කළා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතාගෙන්. මේ වෙන විට පවතින සුලිකුණාටු තත්ත්වය ලංකාවේ ඔබට ගමන් කරමින් සහ ලංකාවට ආසන්නයෙන් ගමන් කරමින් පවතින බව තමයි කාලගුණ වාර්තානූපී නිගිල තිබෙන්නේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය සමගම නායම් ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වෙන්න පස්කන්දු කඩායම් සහ නායම් නිවෙස්වල බිත්තිවල ඇතිවෙන ඉරිතැලීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න, ආගන්තුක දියව උල්පත් මතුවීම් සහ ගස් ඇලවීම් යන කරුණු කාරණා සම්බන්ධයෙන් නායම් ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ෆොනි සුලකුණාටුව ශ්‍රී ලංකා වාසන්නයෙන් චණ්ඩ සුලකුණාටුවක් බවට පත්වමින් ගමන් කළත් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නැතත් වක්‍ර බලපෑමක් ඇති විය හැකි බව තමයි කාලගුණ අංශ තොරතුරු වාර්තා කරන්නේ. අපි මේ පිළිබඳව විමසීමක් කරා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවිකකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය මහත්මියගෙන්. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තියෙන ප්‍රචණ්ඩ සුලකුණාටුව අතිශයින් ප්‍රචණ්ඩ සුලකුණාටුවක් බවට තවදුරටත් වර්ධනය වෙලා තිනවා. දැනට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 660ක් වගේ ඊසාන දිශාවෙන් තියෙන්නේ. ඉතින් මේක ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයට යන ආකාරය තමයි දැනට අනුමාන කරන්නේ. ලංකාව හරහා යන ආකාරය පෙන්වුම් කරන්නේ නැහැ. උනත් ලංකාවට ඒක වක්‍ර බලපෑම තියෙනවා. ඒ කියන්නේ වැස්ස වැඩි මුලඟ ඒ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. කොහොමත් වැසි තත්ත්වය සාමාන්‍ය ඉදිරි දින දෙක තුනෙත් වැසි බලාපොරොත්තු වෙනවා. සුළඟත් විශේෂයෙන්ම උතුරු මැද නැගෙනහිර මධ්‍යම කරුණු ප්‍රදේශවල විටින්විට තරමක් වසුලන් ඇති වෙන්න පුළුවන්. උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශය තවමත් දීවර සනාවකට වලට සුසු නැහැ. තදවැසි තද සුළං ඇති වෙනවා. ඒ නිසා ඉදිරි දවස් කීපේ දීවර සනාවකට වලින් උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල නාවකට තියදීමින් වළකින්නේ කියලා මතක් කරනවා. අපි දැන් සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණය පිළිබඳ අනාවිකය වෙත යොමු වන්න.
සමන්තුරේ චවලකඩේ සහ කල්මුණ යන පොලිස් වසම්වලට අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳුම් නීතිය පනවා තිබෙනවා. පොලිස් ඇඳුම් නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම පොලිස් බල ප්‍රදේශ 3ට පමණක් වන අතර දිවිනේ වෙනත් කිසිදු බල ප්‍රදේශයකට පොලිස් ඇඳුම් නීතිය පනවා නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට සුදුසුම පුද්ගලයා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී. රටේ විශාල ඉල්ලීමක් තියෙනවා සරත් ෆොන්සේකා මහත්මයාට මේ අමාත්‍යංශය දිය යුතුයි කියලා. එතුමාට කලපුරුද්ද දෙනවා තිස් අවුරුදු යුද්ධයක් ඉවර කරපු ආරක්ෂක නිලධාරියෙක් විදියට ලොකු විශ්වාසයක් රටේ ජනතාවගේ තියෙනවා එතුමාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. අපේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ කණ්ඩායමේ සියලු දෙනාගේම ඉල්ලීම තමයි සරත් පොන්සේකා මහත්මයාට නීති සාමය අමාත්‍යංශය දිය යුතු කියලා. ජාතික සෞදි සමාජ සංවිධානය තවදුරටත් පුරුල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරන්න මේ පළපුරුද්ද තියෙන නායකයෙක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා සරත් පොන්සේකා මහත්මයාට මේ වගකීම දෙන්න දැන්වත් එතුමා කටයුතු කරන්න ඕන කියලා. ඉතාම හොඳ නිලධාරීන් තුන්දෙනෙක් පත් කරලා තියෙනවා. ඒක නම් මම ස්තුති වන්දනා ජනාධිපතිතුමාට. මේ තුන්දෙනාගේ වාර්තාව කඩිනමින් ලැබුණොත් ඒ වාර්තාව මත පිළිහිටලා කටයුතු කරන්න අපි රජයක් විදියට අනිවාර්යෙන් පෙනී සිටිනවා. මැදිහත් වෙනවා. අපේ රජයේ හෝ අපේ යම් කිසි මැති අමතිවරයෙක් හෝ සම්බන්ධද වැරදක් කරලා තියෙනවද ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි කැමතියි. ඒ නිසා මේ වාර්තාව ඉතාම වැදගත් වාර්තාවක්. ත්‍රස්ත ප්‍රහාර හා රටේ ආයෝජන පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපි ඔබතුමාලා දන්නවා ඉතාම කෙටි කාලයක් ඇතුළත පහුගිය කාලේ අපිට විශාල ආයෝජන ප්‍රමාණයක් ගේන්න පුළුවන් වුණා. ඒ ආයෝජන විශේෂයෙන්ම හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාව, හම්බන්තොට තෙල් පිරිපහදුව, ඒ වගේම මේට අවුරුද්දකට කලින් පටන් ගත්තු හොරණ ටයර් කර්මාන්තශාලාව මේ වගේ දවන්ත කර්මාන්තකරණයක් රට තුල සිද්ධ වෙමින් තිබුණා. දැන් සමහර තුල සැකයක් තියෙනවා මේ ආයෝජන නතර වෙයිද, ඒ ආයෝජකයෝ ආපහු යයිද කියලා. අපි බොහොම පරිස්සමෙන් ගිය සතිය දෙක පුරාම මේ ආයෝජකයත් එක්ක කතා කරලා ඔවුන්ට විශ්වාසය තහවුරු කරලා ඔවුන්ට අවශ්‍ය සහයෝගය දීලා ඒ ආයෝජකයෝ රැක බලා ගන්න, ආයෝජකයෝ ශක්තිමත් කරන්න, දිරිමත් කරන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ නිසා මම බොහොම පැහැදිලිවම කියනවා පසුගිය කෙටි කාලය ඇතුළත ආපු මේ ආයෝජන එකක්වත් ආපහු යන්නේ නැහැ. ඒ සියලු ආයෝජකයෝට අපි ඒ විශ්වාසය දීලා තියෙනවා ඒ ආයෝජකින්ට මේ ශ්‍රී ලංකා තුල කටයුතු කරගෙන යන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කියනවා ආරක්ෂක හමුදාවේ 11 දෙනෙක් මැරෙනවා. අමු බොරු. ජනතාව කුපිත කරන්න තියෙන තත්ත්වය වෙනස් කරන්න මේ ජනතාවගේ ජන විඥානය තව තවත් අවුල් කරන්න දේශනා කරන දේශනාවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරලියට ඇවිල්ලා දැන් එතුමා ප්‍රකාශ කරනවා ඩලස් අරහ පෙරුමලා, විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාලා මේ සියලු දෙනා දැන් බොරදියේ මාළු කොටාගෙන යනවා. දැන් අපිට පේනවා කොඩිවල් ටික තව ඉවත් වුණේ නැහැ ඒ භූමියෙන්. ඒ තිබිච්ච ගොක්කොල ටික ඉවත් වුණේ නැහැ. ඒ තැලුණු පොඩිවිනි ජනතාවගේ ඒ මානසිකත්වය ඉවරුනේ නැහැ. දැන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හදනවා. හත් දවසේ දානේ ඉවර වෙන්නත් කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. මේක ඉතාමත්ම කැත වැඩක්. මේ වෙච්ච විපත පාවිච්චි කරගෙන තමන්ගේ ජනාධිපති සිහිනය ඉෂ්ට කරගන්න ඒ න්‍යාය පත්‍රයන් ඔස්සේ කටයුතු කරන මේ කාරණා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කනගාටු වෙනවා. අපේ අප්‍රසාදය මේ අවස්ථාවේදී පළ කරනවා. ජාති ආගම් කුල බෙහෙද නොසලකා ඉදිරියටත් සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බව ජනතාව පවසනවා. මුස්ලිම් ජනතාව දෙස සැකෙන් යුතුව ක්‍රියා කිරීම සුදුසු නොවන බවයි ඔවුන් කියා සිටින්නේ. හෙට දවසේ අපට එකට සිටිය යුතුයි. ඒ නිසා අපි හෙට දවසේ උත්සාහ කරමු හැම දෙනාම සතුටින් සමාදානෙන් එකට ඉන්න ඉවසිලිවන්තව කටයුතු කරලා ඒකට පොලිසියට හමුදාවට ඒගොල්ලන්ට ඒ නීතිය කටයුතු කරගෙන යන්න ඉඩ හරිමු. කවුරු හිටියත් මිනිස්සු කාගේ දේ නැති වුණත් නැති වෙන්නේ ජනතාවගේ දේපොළ. ඒක නිසා ඒව ආරක්ෂා කිරීම අපි කාගේත් වගකීමක් හැටියට අපි දකින්නවා. අපි මෙතෙන්දි ජාතියක්, ආගමක්, කුලයක් හෝ වෙනත් ජාතියක් සම්බන්ධ කිසිම භේදයක් නැහැ. ඒ සියලු දෙනා මේ රටේ පුරවැසියන් වශයෙන් අපි සලකන්නේ. මේ රටේ සෑම ප්‍රදේශයකම මේ ජනතාව එකට එකතු වෙලා මේ රට ආරක්ෂා කරන්න බැඳී ඉන්නේ කියලා මම අපේ ජනතාවට ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනාම පක්ෂපාත වේද සියල්ල අමතක කරලා ශ්‍රී ලාංකීය පුරවැසිය හැටියට ත්‍රස්තවාදයේ මුලින්ම උපුටාදවීමට අපි අපගේ පූර්ණ සහාය දෙන්න ඕන ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට. මෙතන ජාති භේදයක්, කුල භේදයක්, ආගම් භේදයක් ඇත්තෙම නැහැ. මෙතන තියෙන්නේ අන්ත ත්‍රස්තවාදීන්ගේ
වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. මේක ජාතිවාදී හෝ නැත්නම් ආගම්වාදී හෝ දෙයක් නෙමයි. ඒ හින්දා අපි සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව අතර අපි කරුණ ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධව බොහෝ පැහැදිලිව තේරුම් ගන්න ඕන තමයි. මේක ජාති අතර නෙමෙයි, මේක ත්‍රස්තවාදී කල්ලියම, මේක ජාත්‍යන්තර තියෙන ත්‍රස්තවාදී කල්ලියම කියලා අපි විශ්වාස කරනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk